බලන්න අඳුරන්න පුළුවන්ද කියලා බෑ දැන් මම තමයි රාලහාමි මං ගැන වගතුග කිඳ මන්ද කියලා දැනගන්න ඕන නම් ප්‍රියා ෆිල්ම් YouTube එකට යන්න අද මම ආවේ ඔයාලගේ රංග කලාපාඩම කියලා දෙන්න මොකද අද සර් නෑ එයා ගමනක් ගියා මට දෙයක් කියපුවම බෑ කියන්නත් බෑ හොඳ මිනිස්සයා ඒක හින්දා මං ඉතින් බාරගත්තේ හරි එහෙමනම් අද පාඩම පටන් ගමු අද පාඩම සංවාද භාවිතාව ඒ කියන්නේ දෙබස් කියන එක ඇත්තටම කවුරු හරි කල්පනා කරන්න පුළුවන් යකෝ අපිට කතා කරන්න පුළුවන් මොනවද මේ දෙබස් කියන්න පුරුදු වෙන්න පුහුණු වෙන්න ප්‍රායෝගික අභ්‍යාස දිනනවා කියන්නේ මොකද්ද මේ කියන්නේ අපිට දෙබස් කියන්න පුළුවන් කතා කරන්න පුළුවන් එහෙම බෑ එහෙම බෑ එහෙම බෑ දැන් යම්කිසි මාධ්‍යයකට තමන් ප්‍රවිෂ්ඨ වෙනවා නම් ඒ කියන්නේ ගායනයට යනවා හරි ඊළඟට රංගනයට යනවා නම් නිවේදන කටයුතු වලට යනවා ඒ විතරක් නෙමෙයි දැන් ඔය පිරිවෙන් වල පවා අපේ මහා සංගරත්නයේ පිරිත් කියන හැටි එහෙම පුරුදු පුහුණු කරනවා දැන් ඔය දේවාල වල කපු මහතුරු ගෝලිය තියාගෙන පුරුදු කරනවා ඒවා විද්‍යාත්මකයි හෙජේතං පච්චේතන්තු යං කිප්පමේව සමිජ්ජතු පුරෙන්තු චිත්ත සංකප්පා චන්දෝ වන රති අතතුන් ලෝවාසීංගේ ආමිසා ප්‍රතිපatti පූජා විඳීමට සුදුසු බුදු විහානන් වහන්සේ උදෙසා පළමුව දානමය අග්‍රභාගයේද දෙවනම මහා සංගරත්නයේ විසේ පුදන රද්දා වූ සාකල කුසල පුණ්‍ය සම්භාරයේ හේතුෙන් මතු උපදිනා ජාති දුක්ඛ ජරාවක් ව්‍යාධිය කරන බිනේ චාතුර්තික ආදී දිව්‍ය ලෝක සැප සම්පත් විඳීමෙන් අවසානයේ මතු බුදුවන්නා වූ මෛත්‍රී බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කරනු ලබන්නා වූ මధుර මනෝහර සීසත් ධර්ම දේශනයක් සවන්ේ කිරීමට ලැබීමෙන් එවන් මේ සුතන්නේ කං සමයන් භගවා සවන්දියන් විරුදි ජීතවනේ අනාථ බින්දි වස්ස ආරාමේ අතකෝ අන්‍යතරා දේවතා අභික්ඛන්තාය රක්තියා අභික්ඛන්න වන්නා කේවල කප්පං ජීතවනං නෝපාසෙත්ත අංගදරගමඩ වැඩිහිටි කන්දර දෙල් අඳුගොඩ වැනි කංගර කිලි වේට අධිග්‍රහිත වැඩව ගන්නා වූ අනේ කතරගම දෙවි හාමුදුරනේ මේ අසරණ නරපන්වන් ඔබ වහන්සේ ඉදිරියේ දණින් වැඩි නමස්කාර කර සියටින්නේ මේ කොරෝනා නන්දරණු වසංගත රෝගය පැමිණ මරණීය තර්ජන පවා එල්ල කර තිබෙනවා දෙවි හාමුදුරනේ දිව්‍ය නේත්‍රාවෙන් බලාව දාරන්න දිවසවනින් අසාව දාරන්න මේ දරුවන්ගේ දුකට පිට දෙවි හාමුදුරනේ ඔබ වහන්සේට පූජා වට්ටි තබා තිරමල් ආදිය පූජා කරමින් ඔබ වහන්සේට සත්යි පූජා පවත්වා ඔබ වහන්සේට පින දෙනවා පිනට පිට දෙවි හාමුදුරනේ අරබඩ අරබඩ ඒ කුඩු මොකද ඒ අරබඩ කඩ මන්දිර අරබඩ කඩ ස්වාමි ඒස්වා ඉතින් මේ විදිහේ තව නොයෙක් දේවල් තියෙනවා ඔය විදිහට දීර්ඝ වශයෙන් කියාගෙන යනකොට අවශ්‍ය කරන ප්‍රධානම දෙයක් තමයි පෙනහැල්ලට හොඳට හුස්ම අල්ලගෙන ඉන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඉතින් ඒවා මේ වගේ පාඩම් මාලාවලින් කරලා දෙන්න බෑ. ඒකට තමයි වැඩමුළු වලට එන්න කියලා කියන්නේ. තව ඒ පිළිබඳව ප්‍රවීණයෝ ඉන්නවා. ඒ අයත් සම්බන්ධ කරගෙන කරන වැඩමුළුවකදී අපි ඒ ආශ්වාස කිරීම, පාශ්වාස කිරීම පෙනහැල්ලේ හුස්ම රඳවාගෙන තබා ගැනීම පිටකිරීම ආදී පිළිබඳව අභ්‍යාස ටිකත් හරියට කරගත්තොත් තමයි මේ දෙබස් කියන එක සංවාද භාවිතාව පිළිබඳව හරියටම ඉගෙන ගන්න හම්බෙයි. නොයෙක් තේමාවන් තියෙනවනේ නේද? දැන් ඩෙන්ගු මර්ධනය කරමු කියලා ඒ තේමාව යටතේ වීදි නාට්‍යයක් කරන්න පුළුවන්. දැන් එතකොට අපේ පාරම්පරික අංගම්පොර සටන් කලාව පිළිබඳව ටෙලි නාට්‍යයක් කරුවා දඬු බස්නාමාන. එතකොට අනන්තයෙන් ආ තරු කුමාර විශ්වයෙන් ආපු කට්ටියත් එක්ක ප්‍රේම සම්බන්ධක. එතකොට තව ප්‍රේම දඩය ඈ ප්‍රේම දඩයේ වෙනම ප්‍රේමාන්විත කතාවක් සහ පෙර ආත්මයන් වල සම්බන්ධයක් මෙව්වා තේමාවන් විදිහට අපි සලකනවා. එතකොට කොරියන් නාට්‍යවල ආහාර පිසීම පිළිබඳව වෛද්‍ය විද්‍යාව පිළිබඳව මේ ආදී තේමාවන් තියෙනවා. ඉතින් මේ තේමාව පිළිබඳව තමන්ට හොඳ අවබෝධයක් ලබා ගත්තට පස්සේ තමන්ගේ චරිතය ඒ විදිහට හැඩගස්සගෙන අන්න ඒකට ඕන කරන ආකාරයට ඒ සංස්කෘතියට ඒ යුගයට අදාළව තමන්ගේ චරිතයේ දෙබස කියන්න පුළුවන්. ඒක හින්දා තේමාව දැනගන්න එක ගොඩාක් වැදගත්. නිවැරදිව දෙබස සංවාද භාවිතා කරන්න. ඊළඟට ඔයාලා හොයලා බලන්න ඕනේ
නාට්‍ය ශෛලිය පිළිබඳව. දැන් ඔයාලා දෙකක් ගන්නවනේ නාට්‍ය ධර්මී ශෛලිය සහ ලෝක ධර්මී ශෛලිය. ඉතින් වේදිකා නාට්‍යවල තමා ගොඩක් දුරට නාට්‍ය ධර්මී ශෛලිය ක්‍රියාත්මක වෙන්නේ. බුලත්ම දෙකන්නේ සුරුට්ටු දබොන්නේ. හේනංගේන එන සුරුට්ටු දබොන්න තරන්තර ගැන්ටි තරන්තර. දැන් ඒ වගේ ඒ නාට්‍යමය ශෛලිය යනවා. ඉතින් අපේ දැන් ටෙලි නාට්‍යවලට ගොඩාක් දුරට අරගෙන තියෙන්නේ ලෝක ධර්මී ස්වභාවය මේ ලෝකේ පවතින ස්වභාවය. දැන් කොරියන් නාට්‍යයක් ගත්තත් ඉන්දියන් නාට්‍යයක් ගත්තත් ඒක ඒ රටේ තියෙන සංස්කෘතියට අනුව ලෝක ධර්මී ස්වභාවයක තමයි ඒ ටෙලි නාට්‍ය විශේෂයෙන්ම අපේ රටේ ටෙලි නාට්‍ය ගොඩක් ලෝක ධර්මී ශෛලියට තමයි ක්‍රියාත්මක වෙන්නේ. නමුත් තමන් මේ ශෛලිය මොකද්ද කියලා හොයලා බලන්න ඕනේ. මොකද දන්නවද දැන් කැම්පස් වල හැම ඉගෙන ගන්න අපේ අලුත් ධර්මය පරේක්ෂණාත්මක විදිහට අලුත් අලුත් නිර්මාණ කරනවා. ඒ වගේ මේ නාට්‍ය ධර්මී ලෝක ධර්මී සංකලනයක් ඇතුලේ බිහි වෙච්ච වෙනස් දේවල් තියෙන්නත් පුළුවන්. ඒකෙන් ද අපේ අලුත් නිර්මාණකරුවොත් එක්ක වැඩ කරන්න ලැබුණොත් ඒ කට්ටියත් එක්ක හොඳට සාකච්ඡා කරලා බොහොම පරිස්සමින් බොහොම අවබෝධයෙන් ඒ නිර්මාණවල කටයුතු කරන්න ඕන. හොඳට හොයලා බලලා දේවල් සංවාද භාවිතා කරන්න ඉගෙන ගන්න ඕනේ. දැන් ඔන්න මේ කාරණාව බොහෝම වැදගත්. තමන්ට ලැබෙන චරිතය පිළිබඳව හොයලා බලන්න. දැන් කියයි ඉතින් පිටපතේ චරිතය ලියලා තියෙනවනේ මොනව හොයන්නද? එහෙම නැහැ. මේ චරිතයක් ගත්තහම ඒ චරිතයේ ප්‍රධාන වශයෙන් අපිට කොටස් තුනකට කාණ්ඩ කරලා පෙන්වන්න පුළුවන්. කායික ස්වરૂපය කියන්නේ බාහිර පෙන් උසද මිටිද මහතද කෙට්ටුද කළුද සුදුද තලෙලුද මොකක් හරි අංගයක මොනවා හරි දෝෂයක් තියනවද ඇස් පෙනෙන්නේ නැද්ද කන් ඇහෙන්නේ නැද්ද වෙන වෙන දේවල් තියනවද කියන එක තමයි මේ ශරීරය සම්බන්ධ. එතකොට එයා පාවිච්චි කරන භාණ්ඩ වාහනයක් පාවිච්චි කරනවා නම් ඒක එයාගේ නිවස මේ සියල්ල කායික ස්වરૂපයට අයිති. දැන් ටෙලි නාට්‍යයකට උස කෙනෙක් ඕන නම් මිටි කෙනෙක් ඕන නම් නළු නිලි වර්ණයේදී තෝරලා ගන්නවා. නමුත් දැන් අපි හිතන්නකෝ චර්ම රෝගයක් වගේ එකක් තිබුණා. කසන. මේ කතා කරන අතරේ කසන. පස්ස පැත්ත කසනවා. දැන් මේක එයාගේ චරිතයට අදාළ කායික ස්වરૂපයක්. මම කියලා දෙනවා ගිහාන් ප්‍රනාන්දු මහත්මයා පිටපතක් කියෙව්වට පස්සේ බොහොම අපූර්වට ඒ තමන්ගේ කායික ස්වરૂපය බොහොම හොඳට දක්ෂ විදියට හදාගන්න මේ රංගන ශිල්පියෙක් තමයි අපේ ගිරිඋල්ල සිනමා පාසලට එනවා වැඩමුළු කරන්න. මම බොහොම ආසයි එතුමාට. බොහොම ලස්සනට ඒ කායික ස්වરૂපය හදාගන්න අපිත් එක්කත් කතා කරනවා. බොහෝ දවස්වලට මේ පිටපතක් ගත්තාම වරෙන්කොබම් මේක අපි හදාගමුකෝ කතා කරලා කියලා. ඒ විදිහේ හොඳ උනන්දුවක් ඒ වගේම හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ තමන්ගේ චරිතයේ කායික ස්වરૂපය පිළිබඳ. ඊළඟට වැදගත්ම දේ තමා කෙනෙක්ගේ චරිතයේ මානසික පසුබිම. එයා කණ්ඩ කැමති මොනවද? එයා මොන වගේ විනෝද කටයුතු වලටද කැමති? එයා බය මොන දේවල් වලටද? එයා ආස මොන දේවල් වලටද? එයාගේ දේශපාලන මතවාදය මොකද්ද? එයා හිතන්නේ මොනවද? එයා පතන්නේ මොනවද? එයාගේ ආකල්ප මොනවද? මේ සියලු සිතුම් පැතුම් ආකල්ප මතවාද සියල්ලම අයිති වෙනවා කෙනෙක්ගේ චරිතයක මානසික ස්වභාවය. ඉතින් තමන් මේ චරිතය බලලා දෙබස් බලන් ඉස්සරලා දෙබස් කියන්න ඉස්සරලා මොන වගේ මානසික පසුබිමකද ඉන්නේ කියන එක මේ චරිතය පිළිබඳව හොඳට හොයලා බලන්න ඕනේ. එහෙම හොයලා බැලුවට පස්සේ ඔයාලට ගොඩක් පහසු වෙනවා මේ දෙබස් කියන්නේ. ආජ සම්බන්ධතා. ග්‍රාම සේවක මහත්තයත් එක්ක ඇසුරු කරන්නේ කොහොමද? පන්සලේ හාමුදුරුවොත් එක්ක ඇසුරු කරන්නේ කොහොමද? පොලිසියත් එක්ක තියෙන මොන වගේ සම්බන්ධතාවයක්ද? දේශපාලනඥයින් එක්ක තියෙන මොන වගේ ඇසුරක්ද? මොන වගේ ගනුදෙනුද? මෙන්න මේ වගේ සමාජයේ විවිධ පුද්ගලයන් සමග විවිධ සමාජ කොටස් සමග තියෙන සම්බන්ධතාව. ඕන දැන් අපි එතකොට කාරණා තුනක් කිව්වා චරිතය පිළිබඳව හොයා බලන්න කියලා. එක චරිතයේ කායික ස්වභාවය. දෙක චරිතයේ මානසික ස්වභාවය. තුන චරිතයට සම්බන්ධ සමාජ පසුබිම. ඊළඟට අපි හොයලා බලන්න ඕන කාරණා චරිතයේ භූමිකාවන් පිළිබඳව.
චරිතය කියන්නේ එකක් භූමිකා කියන්නේ තව එකක් දැන් අපි උදාහරණයක් විදිහට කාට රංගපාණ්ඩ ලැබෙන චරිතය ගුරුවරියකගේ චරිතය දැන් ඔන්න ඒ ගුරුවරියකගේ චරිතයත් එක්ක තියෙන භූමිකා මොනවද දැන් එයා කසාද බඳිනවා නම් ගෙදරදී එයාගේ ස්වාමි පුරුෂයා ඉදිරියේ එයා දිරි එයාගේ දරුවන්ගේ ඉදිරියේ එයා අම් එයාගේ මහගෙදර ගියොත් එයාගේ අම්මා තාත්තා ඉස්සරහා එයා දියණිය එයාගේ සහෝදරයෝ ඉස්සරහා සහෝදරය එයා වෙළඳ සැලකට ගියොත් පාරිභෝගිකය පාරිභාෂිකය ගියොත් මගියා එයාගේ ඉස්කෝලේ පරණ යාළුවෝ පාටියකට ආරාධනා කරලා එතෙන්ට ගියොත් යෙහෙළිය අන්න ඒ වගේ භූමිකා තියෙනවා දැන් බලන්න චරිතයක් රඟපානකොට මේ භූමිකා සම්බන්ධව වැදගත් වෙන්නේ කොහොමද කියලා දැන් අපි කියමු එයාට ලොකු ආසාවක් තියෙනවා නටන්න හැබැයි එයාට ඉස්කෝලේ නටන්න පුළුවන් ඉස්කෝලේ නටන්න බෑ සමහර විට ගෙදරදී නටුවොත් මනුස්සයා දෙකක් දෙන්නත් පුළුවන් අන්න එයාගේ ආසාව ඉස්මතු කරගන්න තැනක් එනවා අර යාළුවන්ගේ පාටිය සමකාලීන යාළුවෝ ඉන්නේ එතකොට එයාට අපි කියමු තව ගොඩක් තරහය එතකොට එයා දැන් එයාගේ ස්වාමි පුරුෂයා ඉස්සරහා මේ තරහ පිට කරන්න ගියොත් මොකද වෙන්නේ දෙකක් වදින්නත් පුළුවන් සමහර විට ස්වාමි පුරුෂයා කටවහගෙන ඉන්නත් පුළුවන් හරි එතකොට එයාගේ කේන්ති ඉස්කෝලේ පිට කරන්න ගියොත් මොකද වෙන්නේ ළමයි අතර අප්‍රසාදයට පත් වෙනවා නැත්තම් ප්‍රින්සිපල් සර් ගෙන්නවලා මේ පිළිබඳව ප්‍රශ්න කරනවා විනය පරීක්ෂණ තියන්න අරවා මෙව්වා අනිත් ගුරුවරුන් අතර කතා බහට ලක් වෙන්න පුළුවන් සමහර විට මේ ආයේ තියෙන කේන්ති ඔක්කොම අතරින්න පුළුවන් ගෙදර ගිහිල්ලා තමන්ගේ අම්මා ඉස්සරහා ඉතින් මේ විදිහට එක එක අර තියෙන තමන්ගේ මනෝභාවයන් වෙනස් වෙනවා එතකොට ඒ සම්බන්ධව තියෙන දෙබස් පාවිච්චියේදීත් ඒක වෙනස්නේ එතකොට ඒකේ හඬ ඉහළ යනවා හඬ පහළ යනවා හඬ මෙහෙම ගලාගෙන යනවා නේද එතකොට භූමිකාවලදී තමන්ගේ ඒ චරිතයට අදාළ දෙබස් ප්‍රකාශ කිරීමේදී විවිධ වෙනස්කම් තියෙනවා ඒක නිසා චරිතයක් දුන්නාම චරිතයේ ඇතුලේ තියෙන භූමිකා පිළිබඳවත් හොඳ අවබෝධයක් ඇති කරගත්තොත් තමයි මේ දෙබස් පාවිච්චි කිරීම නිවැරදිව කරන්න පුළුවන් දැන් ඉතින් අපට යන්න වෙලාවක් හරි නමුත් මම තව එක කාරණාවක් කියන්න ඕනේ ඔයාලගේ වචන පැටලෙන ගතියක් තියෙනවානේ සමහර අයගේ මොකද දන්නවද පොත් කියවන්න හඬ නගා පොත් කියවන්න හඬ නගා පත්තර කියවන්න ඒ වගේම තමයි දැන් Tamanට අවස්ථාවක් ලැබුණාම සභාවක කතාවක් පවත්වන්න කියන පස්සට යන්න එපා පැකිලෙන්න එපා බය නැතුව ගිහිල්ලා ඒ අවස්ථාව අරගෙන ඒ කතාව පවත්වන්න එවෙන් තමයි හුරු වෙන්නේ ඊළඟට දැන් තමන්ගේ යාළු මිත්‍රාදීන් කවුරු හරි ඒ කට්ටිය එකතු වෙලා විනෝද අවස්ථාවක් පවතිනවා නම් හොඳට කට ඇරලා සින්දු කියන්න මේවා කට ඇතුලේ තියාගෙන කියන වැඩක් නෑ අය යමම් බණ්ඩෝ බෙසක් බලන්න ඒ ගණින්ගර භාගේ බඳින්න ආ ආ ආ ආ ඇජන්ඩ් එපා මොකද ඒ පුහුණුව තමන්ට නොමිලේ ගන්න දෙන්නේ ඒවට ක්ලාස් යන්න ඕනේ නෑ ඒවට සල්ලි දෙන්න ඕනේ නෑ ඒකින්ද තමන් ඒ පුහුණුව ලබන්න කිවල් දොරවල් වල අය ඉතින් මුලින් මුලින් මොනවා හරි කියයි නමුත් කමක් නැහැ තමන්ට මේ ප්‍රවිෂ්ට වෙන්න තියෙන ශේස්ත්‍රයට යන්න නම් අපි ඒ දේවල් කරන්න ඕනේ ඉතින් මේ පිස්සු වැඩ නෙමෙයි මේ ශේස්ත්‍රයට යන්න අවශ්‍ය කරන දේවල් ඒ නිසා ඒ ටික ඔයාලා බොහොම උනන්දුවෙන් සිද්ධාන්ත ටික හරි ඒ ටිකත් ලියාගන්න අපි නැවත වතාවක් සිද්ධාන්ත වැඩිදුර අධ්‍යාපනයත් එක්ක වැඩි කරුණුත් එක්ක කරමු අවසානයේ වැඩමුළු වලට ඇවිල්ලා ප්‍රායෝගික අභ්‍යාස ටික භාවනා ටික කරමු ඒ අතර මම අර කිව්ව ගෙවල් වලින් කරගන්න පුළුවන් ටික කරලා දක්ෂ රංගන ශිල්පියෙක් ශිල්පිනියක් වෙන්න ඕනේ හරි එහෙමනම් මමත් ගිහිල්ලා එන්න ඇත්තටම අද වත්තේ පොල් කඩන්න දාලා තිබුණා ඉතින් මම පොල් බාස්ලාට එන්නත් එපා කිව්වා මොකද මේ යාළගේ සර් හොඳ මිනිස්සෙක් අම්ම පායි තමයි මට යමක් කිව්වොත් මං කවදාවත් පැහැරහයි ඒ මිනිස්සයා වෙන්නේ ඒක හින්දා තමයි ආවේ
ඉතින් කමක් නැහැ කොහොම වුණත් මටත් ලොකු දෙයක් ඔයාලත් එක්ක සම්බන්ධ වෙන්න ලැබිච්ච එක තව දවසක මට ආරාධනා කෙරුවොත් මම ඇවිල්ලා තව පාඩම කරනවා එහෙමනම් හැමෝටම නිදුක් නිරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන මේ වසංගතේ බොහොම දරුණු වේ එන් ඒක නිසා අපි අපිම රට වහන් ඉස්සරලා කට වහගෙන මෙන්න මේ විදිහට ගෙවල් වලට වෙලා පරිස්සමින් හිටියොත් රැකෙන්න පුළුවන් ගොල්ලෝ හරි එහෙමනම් ගිහිල්ලා